ජනාධිපතිතුමා එක තැනක කියනවා මේ අපි මේවා හොඳට හිතලා බලලා වැඩ කරන්නේ ඕගොල්ලෝ වගේ නෙමෙයි මම නීතිඥවරේ අපි නීතිය හදාරපොය දැන් එතුමා ගන්න තීරණ සියල්ල මේ අධිකරණයේදී මේ අභියෝගයට ලක් වෙන්නේ ඇයි ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී මම හිතන්නේ එතුමා නීතිය භාවිතා කරන්න හදන්නේ හරි වැඩ වලට නෙමෙයි එතුමා නීතියේ ඉදුරුනේ හොයන්නේ සිදුරු තමයි එතුමා හොයමින් ඉන්නේ නීතිය රටේ ජනතාවගේ සුබ සිද්ධියට පාවිච්චි කරන්න හොයනවා නෙමෙයි නීතියේ ඉදුරු හොයන වැඩේ තමයි කරන්නේ අර බින්කුණ්ඩෝ ඉන්නේ මේ ඒ නිසා එතුමා මං හිතන්නේ සිදුරු පිළිමදව නීතිඥවරයෙක්ද කියන එක වෙනම බලන් දෙනවා ඒක හොයලා ඔය එකක්වත් පොලිස්පතිතුමා තනියම කරන දේවල් නෙමෙයිනි ඈ ඔය වැඩේ කරන්න පුළුවන් පොලිස්පතිවරු පත් කරගන්න පුළුවන් ඕන තරම් පොලිස් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා පොලිසිය ඕන තරම් දක්ෂයෝ ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ එතුමාව පත් කරගත්තු ක්‍රමවේදය පිළිබඳව තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ නිවැරදි ක්‍රමවේදයකින් පත් කරා නම් අපිට ඒද බීද සීද දීද කියලා වැඩක් නැහැ වැඩේ කරනවා නේ හැබැයි දැන් මේ වෙලා තියෙන්නේ රටේ ව්‍යවස්ථාවට පටවැනිව පත් කර ගැනීම එහම පත් කර ගැනීමක් කරන්න අපිට ඉඩ දෙන්න බෑ එතකොට ඊළඟට ව්‍යවස්ථාවට පටවැනිව මේක එක්කලාට ඕන ඕන අය පොලිස්පති කරගනි එහෙම කරගන්න බෑ ඒ නිසා වැඩේ කරන්න පුළුවන් දක්ෂයෙක් දාගෙන කරන එකයි තියෙන්නේ හැබැයි පත්තරන් කලිනුත් ඔබතුමාගේ ওই විවේචනයේ තිබ්බ ඔබතුමාලා විරුද්ධ වුණා මේ වර්තමාන පොලිස්පතිවරයාගේ නම කියවනකොටම ඔබතුමාලා ඒකලෙත් විරුද්ධ නෑ ඒකට හේතුණු කාරණා කිහිපයක් තියෙනවානේ මේ රටේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් කරපු පාස්කු ප්‍රහාරයේදීත් එතුමා යම් කිසි ආකාරයකට වගකීම් එක් විදියට ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාවල තියෙනවා ඒ කරුණු කාරණා හින්දා තමයිනේ අපි ඒවට විරුද්ධ වුණේ නැතු එතුමාගේ පෞද්ගලික ප්‍රශ්නයක්වත් පෞද්ගලික ගැටලුවක්වත් හින්දා නෙමෙයි ඒ නිශ්චිත කරුණු කාරණාවක් තමයි අපි විපක්ෂයක් ඉදිරියේ එතුමාට විරුද්ධ වෙලා තියෙන්නේ අපිට නම් පේන්නේ ඔබතුමා නැතිවට සතුටුයි වගේ මේ මැතිවරණ කාලේ නෑ මැතිවරණයට ප්‍රශ්නයක් නෑ අපි එහෙම ඔය මේ 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 ජයග්‍රහණය ඔය පොලිස් ස්ථානාධිපතිවරු මාරු කරලා පොඩි පොඩි ඇනමුරිච්චි දිලා නවත්තන්න බෑ මේක විශාල සුනාමියක් බවට පරිවර්තනය වෙලා මේ ජයග්‍රහණය අපි අවසන් කරනවා ඒ නිසා පොඩි පොඩි මේ වංගු දාලා අපිව නවත්තන්න බෑ ඒවා අපි ගණන් ගන්නෙත් නෑ ඕන පොලිස්පතිවරේ පත් කරගන්න ව්‍යවස්ථාවට යටත්ව ලක්ෂ 100කින් ඊතරත් ඔය ලක්ෂ 100 ගන්නවා කියලා අන්තිමට 270යි හම්ුනේ මේකයි මේ දවස්වල පොහොට්ටු යන්නේ දේශපාලන මළගමක ඒකේ පාංශු කූල දෙන වැඩේ තමයි එක්සත් ජාතික පක්ෂය කරන්නේ ඉතින් ඒ නිසා ඔය පාංශු කූලේ දෙන මේ අය කියන මළගමේ කියන ශෝක ප්‍රකාශ පිටතර ගණන් ගන්නෑ තරගයක් තියන්නේ දෙවෙනියා වෙන්න තමයි තරගෙ තියෙන්නේ පළවෙනියාත් පත්තලා ඉවරයි ඒ කියන්නේ අපිට තරගයක් නැහැ අපේ ජයග්‍රහණය ස්ථිරයි දැන් දෙවෙනියා කවුද කියලා හොයාගන්න බෑ අපිට ඒකයි දැන් දෙවෙනියෝ පිළිබඳව තරගයක් තියෙනවා වගේ අපිට තේරෙනවා දෙවෙනියා රනිල් වික්‍රමසිංහද ජනතා මිතුරුවේ අනුර කුමාරද එහෙම නැත්නම් පොට්ටුවෙන් දාම නාමල්ද කවුද ධම්මිකද ඒ කින්ද මන්ද කියලා තමයි හොයාගන්න අපිට පොඩ ප්‍රශ්නේ තියෙනවා. ඔව් බෙස් ලූසව තමයි දැන් හොයාගන්න වෙන්නේ. ඔව්. පාර්ලිමේන්තුව විසිරුවොත් අපිට හොඳයි. මේ පිටතනේ අපිට දැන් ඕන විදිහට තියෙන්නේ. අපිට ටොස්ට් එක දිනලා බැට් කරත් එකයි ටොස්ට් එක පෙරදිලා ෆීල් කරත් එකයි. කොහොමත් අපිට මැච් එක දිනන්නේ අපි. ඕන දෙයකට අපි සූදානම්. පාර්ලිමේන්තුව ඉස්සරවුවත් එකයි මොකද අපිට මේ පාර්ලිමේන්තුවට අපි දයිදම්ම කියන කාරණය තමයි ජනවරමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ එළවපු දවසේ මේ පාර්ලිමේන්තුවේ ජනවරම ශූන්‍ය වුණා. ඒ ජනවරම නැහැ කියනකොට අපිටත් ඒක නැහැ. ඒ නිසා අපි කැමති මේ පාර්ලිමේන්තුව විසිරුවලා මේ 225 කියනකොට අපිත් අහු වෙනවනේ මේ 225ට. ඒ අලුත් 225ක් තෝරන මේ වැඩේට අපි කැමති ඒක. දයිදම්ම අපි කිව්වා. එළපෙන අට වෙනිදා දැන් මේ නව සන්ධානයේට
ප්‍රධාන වශයෙන් ප්‍රධාන පක්ෂවල නියෝජනය කරන මන්ත්‍රීන් 35 දෙනෙක් වෙනවා කියන කාරණේ සඳහන් වෙනවා. ඉතින් ඔබතුමාට නාමිකව සඳහන් කරන්න පුළුවන්ද කවුද කවුද දෙන්නේ කියන? මේක ගතියක් නැහැනේ කලින් කිව්වාම. අපි එදාට රටේම ජනතාවට ආරාධනා කරනවා අපි තාම ඉහළින් මේ සම්දානේ පිටියුම ක්‍රියාත්මක කරනවා රටේම අයට බලන්න ඇවිල්ලා බලනවා නම් ඇවිල්ලා බලන්න විද්‍යුත් මාධ්‍ය වලින් බලන්න ඒ වගේම සමාජ මාධ්‍ය වලින් බලන්න තාම ඉහළ සම්දානයක් ඉහළ කියන්නේ ඒක ගුණාත්මක භාවයෙන්ුත් ඉහළයි ප්‍රමාණාත්මක භාවයෙන්ුත් ඉහළයි මේ සම්දානය ඒ නිසා ඒ ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවයෙන් ඉහළ සම්දානයේ හැදුනායින් පස්සේ දවසේ මට හිතෙනවා ජෝ බයිඩන් මහත්තයා වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තරගෙන් ඉවත් වෙයි කියලා. සඳහන් කරන්නේ මන්ත්‍රීවරු 35ක් එනවා කියන කාරණේ නිවැරදිද? ඊට වැඩි වෙන්නත් පුළුවන් තමයි. දැන් කලින් කිව්වා අපි එක ගෙදර හිටියා විවාහයක් වුණේ නැහැ. ඊට පස්සේ කිව්වා අපි දැන් අද තමයි නිවසෙන් කසාද බැන්දේ කිව්වා. ඊට පස්සේ ආපහු ඒ කට්ටියම ආවා. ඊගා මොකද කියන්නේ ඒ කට්ටියට ඒකට වදිනේ. මේක තමයි මේ අර ලොකුම මගුල දැන් මේමනේ තියෙනවනේ. මේම මේ තියෙනවනේ අර තියෙනවා ඉස්සර මේ සිරිත්‍රිත් වල තියෙනවා නැකත් මංගල්‍ය ඊළඟට මේ මොකද්ද එහම මංගල කිහිපයක් තියෙනවා මේ මහමගුල තමයි තියෙන්නේ එළබෙන අගෝස්තු මාසේ ඒ කියන්නේ අර හද්දොහක් මගුල් කනවා කියලා මේ හත් වෙනිකද මේ දැන් තාම නෑ හද්දොහ මගුල් කන එක නේ මේ කියන්නේ මේ මගුලට කලින් තියෙන නැකත් මංගල කියලා තියෙනවා නැකත් ඉදිරිපත් කරනවා ඒ වගේ නෙවෙයි මේක අර මේ පුරාණ චාරිත්‍රන්ව තියෙන ඒක එකම සෙට් එකේ ඉන්නේ නේ නෑ එකම සෙට් එක ආපු අයත් ඉන්නවා මේ සම්දානේ පුරුළු සම්දානේ හැදෙනකොට දැන්ටමත් අපිත් එක්ක එකතු වෙච්ච ඈත් ඒ පුරුල් සන්දානේ පාර්ශ්වය කරුවා බවට පත් වෙනවා. ඒ වගේම තවත් අලුතෙන් පිරිසුත් පාර්ශ්ව කරුවන් බවට පත් වෙනවා. මොකද මේ පුරුල් සන්දානේ එක සාමූහික ගිවිසුමකට එළඹීම තමයි එදාට සිද්ධ වෙන්නේ. ඒකට ඔබතුමාලා බලාපොරොත්තු වෙන හිටපු අයත් ඉන්නවා. ඉදිරියේදී එකතු වෙන අයත් ඉන්නවා. පක්ෂ ඉන්නවා. පුද්ගලයෝ ඉන්නවා. ඒක බලමු එදාට ඉතින්. ඔබතුමාලාගේ පාර්ශවයට අභියෝග කරලා තියෙනවා අපි දැන් ශිල්පොත පැත්තෙන් නම් කියන්නේ 25ක් ඔබතුමාලාගෙන් ගැලවිලා හිට එනවායි කියලා. එතකොට තමයි ඔබතුමාලාට තරු පේන්නේ කියලා. දැන් ඔය ගිය ගාන ගියා නම් මෙලාට සමගිජන බල්ලි වේගේ මේ සජිත් ප්‍රේමදාසයන් නලින් බණ්ඩාර ඉතර ඉතුරු වෙන්න ඕනේ මම හිතන්නේ. අරගෙන තමයි ඔබතුමාලාට අභියෝග කරන්න කියන්නේ. ගත්තේ නෑනේ දැන් මේ දිනේ ගන්නකොට දැන් අවුරුදු එකමාරක දෙකක ඉඳන් ගන්නවා. ඒගොල්ලෝ අර මොකද්ද අර එළුවගේ අහවල් එක වැටෙන කම්පිටි පස්සේ යනවා වගේ තමයි. දැන් ඔය ඔය සම්දානවලට අභියෝග කරන්නේ අපි දැක්ක ඔබතුමා එදා ගෙදර හිටියත් දැන් නැහැ බින්ගිරියේදී මේ පොහොට්ටුව රැලියක් තියලා අස්මාලු කන්නේ නැහැ අරක්කු ටිකක් බොන්නේ නැහැ පිරිසුදු කුමාරයෙක් ඉන්නවා නම් ඒ නාමාර රාජපක්ෂ කියලා විතරයි කියන ඔබතුමාට අභියෝග කරන්නේ නැහැ එයා. හරි ගමේ ඉඳගෙන. ගමේ ඉඳන් තමයි කිව්වේ. ඉතින් මම ඉතින් අපි මේ ඔකට කියන්න දෙන්නේ අපිට කුමාරවරු නැහැ. එතකොට මස් මාළු කන්නේ නැති වුණාට රටේ ජනතාවගේ රීරි මාංශ නම් උරා බිව්වා. එයා මස් මාළු ගාවට දාන රීරි මාංශ උරා බිව්වා. ඒ රීරි මාංශ උරා බිව්වා 2.20 ලක්ෂයකම රීරි මාංශ උරා කපා වගේ ප්‍රතිඵල තමයි මේ බුදුමාලා අපි වෙදින්නේ. ඒ නිසා ඒ අර කන අර මස් වලට වඩා ඒ මස් ඒ කාලා දෙන්නේ මිනි මස්. අර කාලා දෙන්නේ මේ අර කියන්නේ කුකුල් මස් නේ හරක් මස් ගන්න ඒ මස් මාළු ඈ මේ රීරි මාංශ කියන්නේ මිනිමස් කාලා තියෙනවා මිනිස්සුන්ගේ දාඩිය කඳුල ඈ හොරකම් කරලා දිනවා කියන්නේ කෑ වගේ තමයි මිනිමස් කාපුවා කියන තමයි කියන්නේ එනිසා ඒ ගැන කතා කරන්න දෙන්නේ නැහැ ඔය කුමාරවරු දැන් ඉවරයි එක්ස්පයර් වෙලා ඉන්නේ මොකද වහිතේ නැද්ද ඊට අපෝ එයා පිටින් බින්ගිරියනේ කොහොමවත් ඉන්නේ ඇහුු නැද්ද සද්ද ඇහුු නැහැ වුණා මාසෙ එකක් ගැන්නේ හිටියේ දැන් ජනකක් ආවනෝ නියෝ මං කැමති තාටිය වැඩිපුර හිටියා නම් මං බලන්න මාත් කියපදේ කියවනවා ඒ සෙනකට මාත් ඉතින් හිටියා කිට්ටුවේ නෑ නෑ මම හිටියවත් මම කාර්යාල ළඟ තිබ්බා ඔබතුමා කියලා කිව්වා බණ්ඩාර බෑ කියලා කිව්වා කිව්වද මං ඒක නම් ඇහුන්නේ නෑ මට හැබැයි මං සාමි බණ්ඩාර පුළුවන් කිව්වා මම හදපු අපනායන සැකසුම් කලාපයේ මැදින් ගිහිල්ලා මාර වැඩක් නෙ කිය මාර මේක නම් මාර ලොකු වැඩක් ඈ දවැන්ත වැඩක් කියා ගිහිල්ලා තමයි රැස්වීම ආමන්ත්‍රණය කරලා දුන්නේ. ඒ නිසා මම කරපු එක බල ගිහිල්ලා තමයි ඒගොල්ලෝ රැලිය ආමන්ත්‍රණය කරේ. ඒකෙන්ද මන් දන්නේ මගේ නම වැඩි වෙනම් කියනවා වුන්නේ නැහැ මං.